करनियों को विषय आता देखा यार ते प्रश्न घरों साजित पे हम दास में था और नियोजित कथा ना के तुम नहीं उपदेश मांगे ना तावसर यार के ना मांग क्या मति खारुनो देखा क में इट फिर पे सभा ना के तुम आटा आंध्र पक्षी प्रधान संविधाय के तुम आटा यमुकरण द पाल में मामा उपदेश मांगे अवधानी यमुकरण ने टक क्या मति मात्र डिस्ट्रिक्ट रानवीरु संविधाने विश्रामी का रानवीरु अन्हट पहले ना गया थी प्रधान ගැටලු හයක් එතුමන්ලා ඉදිරිපත් කරනවා පළවෙනි එක තමයි මාතර කනත්තකොඩ රණවිරු ගම්මානය සඳහා ඔප්පු ලබා දීම 96 ඉඳලම තාම ඔප්පු ලබා දීලා නැහැ 2016 වර්ෂයට පෙර විශ්‍රාම ගොස් සිටින රණවිරුවන්ට 2016 විශ්‍රාම ගිය රණවිරුවන්ගේ වැටුප් විෂමතාවය ලබා ගැනීමට කටයුතු කිරීම ඒ වගේම මුළු දිවයිනේම වැන්දඹු අනත්දරු වැඩසටහන නොමැති රණවිරුවන් 992 දෙනෙකු සඳහා ඒ සහනය ලබා දීම පොදුවේ සියලුම විශ්‍රාමික රණවිරුවන් සඳහා රජය පිළිගත හැකි විශ්‍රාම හැඳුනුම්පතක් ලබා දීම ඒ වගේම විශ්‍රාම ලබා යන විට නිත්‍ය සමාජික මහතුන්හට උසස් වීමක් ලබා දෙන නිසා ස්වේච්ඡා සමාජිකින්ටත් ඒ ලබා දීමට කටයුතු සලසා දීම ඒ වගේම ඉඩම් ඔප්පුණු මැති සියලුම රණවිරුවන්හට ප්‍රධාන පත්‍රයක් හෝ ලබා දීම මෙන්න මේ යෝජනා හය ඉදිරිපත් කරලා තිබෙනවා මාතර දිස්ත්‍රික් රණවිරු සංවිධානයේ ඉලේකම් ගරු එම්ටි රංජන් කුමාර මහත්මයා ඉදිරිපත් කරලා තිබෙනවා මම එක හැන්සඩ් ගත කරනවා සභාගත කරනවා ඔබතුමාට මේකේ පිටපතක් ලබා දෙන්නම් ඒ අදාළ පියවර ඉක්මනින් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න ගරු සභානායකතුමා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ඇත්ත වශයෙන්ම මම අවස්ථා ගණනාවකදී අර KIU එකේ දරුවන්ගේ ප්‍රශ්නය මම මතු කරා ඇත්ත වශයෙන්ම ඔබතුමා යම් උත්සාහයක් අරගෙන තිබෙනවා ඒ KIU ප්‍රශ්නේ ඒ කියන්නේ පොලී රහිත ණය මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවල දූ දරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙල දැන් ඇත්ත වශයෙන්ම අද දවසේ මේ මොහොත වෙනකන්වත් රාජ්‍ය බැංකුවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ හැබැයි ඔබතුමා ලිඛිතව දැනුම් දීලා තිබෙනවා KIU එකේ පාලන අධිකාරියට මේ වැඩ කටයුත්ත කරගෙන යන්න අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව වගකීම දරනවායි කියලා. හැබැයි මම ඔබතුමාට කියන්න කැමති දැන් KIU එක ඒ interest free student loan program එකෙන් පොලී රහිත ශිෂ්‍ය ණය වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන ඒ දූ දරුවන් එක්ක declaration form එකක් අස්සම් කරනවා. ඉතින් මේ declaration form එකේ තුන්වෙනි වගන්තියේ තියෙනවා බොහොම අසාධාරණ දෙයක්. ඒ කියන්නේ KIU management එක කියනවා බොහොම පැහැදිලිව මේ අධ්‍යාපන අවධිතුමාගේ ඉල්ලීම මත මේ කටයුත්ත ආරම්භ කරත් තවමත් බැංක් ඔෆ් සිලෝන් එකෙන් වගකීමෙන් කටයුත්තක් කරලා නැහැ මේ පොලී රහිත ණය ලබා දෙනවද නැද්ද කියන එක ගැන. ඉතින් ඒ පාලන අධිකාරිය කියනවා KIU එකේ එය එසේ නොවුනහොත් මේ අධ්‍යාපන කටයුතු ආරම්භ කරපු මේ ස්ටුඩන්ට්ස්ලට ඒ අධ්‍යාපන කටයුතු නතර කරන්න සිද්ධ වෙනවා මේ මොකද මේ බැංක් ඔෆ් සිලෝන් එක හරි ගැරන්ටි එකක් දීලා නැහැ හරි වචනයක් දීලා නැහැ ඉතින් මම දන්නවා ඔබතුමා බොහොම ලොකු උනන්දුවක් දක්වලා තියෙනවා ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයනුත් මේකට මැදිහත් වෙලා තිබෙනවා මම අහන්න කැමති ඇත්තටම ඔබතුමාගෙන් නෙවෙයි රංජිත් සීමලපිටියේ මුදල් ඇමතිතුමා මෙතන ඉන්නවා එතුමාට කියලා තමයි අපි මේ නතර වෙලා තිබ්බ පොලී රහිත ණය වැඩසටහන ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ස්ටුඩන්ට්ස්ලට ලබා දෙන්නට මේ රජය ඒ ප්‍රතිපත්තියට අවදි කරේ අපි. ඉතින් එහෙම වෙලත් බැංක් ඔෆ් සිලෝන් එකේ පාලන අධිකාරිය සූදානම් නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයේත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමාගෙත් උපදෙස පිළිගන්න. ඉතින් මම පැහැදිලිව කියන්නට ඕන මේ දූ දරුවන්ව එයාට දඬුවම් කරන්නට එපා. මීට පෙර ණයගත්තු කට්ටිය ණය නොගෙවීම, ණය පැහැර හැරීම තුල. ඒ වගේම තවත් කාණ්ඩයක් තියෙනවා. දැන් ඒ කාණ්ඩය රෙජිස්ටර් වෙන්න බෑ ඒ අයට ඒක ගැසට් කරලා නැහැ. ඉතින් මම ගෞරවයෙන් අපේ අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රශ්නේ දිගින් දිගටම මේ KIU එකේ ප්‍රශ්නේ දිගින් දිගටම මම මතු කරා කරුණා කරලා මේ BOC එකේ පාලන අධිකාරියට කියන්න මේ සාධාරණ ක්‍රියාව ක්‍රියාත්මක කරන්න හරි වචනයක් දෙන්න කියලා. මොකද KIU එකේ මැනේජ්මන්ට් එක කියනවා මේක පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබෙන්නේ නම් ඒ දරුවන්ගේ අධ්‍යාපනය නතර කරනවා කියලා ඩිස්කන්ටිනියු කරනවා කියලා.
එතකොට BOC එක මේක කරන්නෙත් නැත්නම් මම උඹතුමාට යෝජනාවක් කරනවා වෙනත් රාජ්‍ය බැංකුවක් කරහා මේ දූ දරුවන්ට ඒ ලබා දෙන පොලි රහිත ණය වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා ගරු සභානායක යෝජ්‍ය කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ පැන නැගීම ගැන දැන් මේ පිළිබඳව මේ සතියේ තිබෙන මුල්්‍ය අනු කමිටුවට කැබිනට් පත්‍රිකාව එනවා මේ පිළිබඳව ගිය සතියේ සාකච්ඡා කළා DST ඩෙපියුටි සෙක්‍රටරි ටු ද ට්‍රෙෂරි බැංක් කවුන්සිලන් පලානන්තිකාරයයි අපේ අතිරේක ලේකම්නි ඔක්කොම සම්බන්ධ වෙලා ඒ අනුව භාණ්ඩාගාරය එකඟ වුණා දැන්ට ණය නොගෙව ඉන්න පළවෙනි දෙවෙනි කණ්ඩායම් දෙකේ 200කට මඩක් වැඩි පිරිසකගේ ණය ප්‍රමාණය ට්‍රෙෂරි එක මගින් ඇබ්සෝබ් කරගෙන ලංකා බැංකුවට ඒක සෙට් ඔෆ් කරන්න ඒ කොන්දේසිය මත සහ අලුතෙන් අපකරුවක් ලබා ගැනීමේ කොන්දේසිය මත ඒක එකඟ වෙලා තිනවා ඒක කැබිනට් පත්‍රිකාව අනුමත වෙනව සවුඳ වෙනකොට එතකොට මේක නිල වශයෙන් එයාට දැනුම් දෙයි හැබැයි එතෙක් KIU ආයතනයත් එක්ක අපි සාකච්ඡා කළා දරුවන්ට අසාධාරණයක් නොවන හැටියට ඊමේල් මගින් ඒ සිළුමු දරුවන්ට පණිවිඩය යවලා තිනවා ඒ පණිවිඩය පිටපතක් මටත් එවම හදන්නේ විපක්ෂ නායක මහත්මයා තේගෙන දන්නවා ඒකේ පැහැදිලිව කියලා තිනවා මේ මම අධ්‍යාපන ඇමතිවරය හැට කරලා සාකච්ඡාවේ ප්‍රතිඵල හැටියට දැන් ඔන්ලයින් තියෙන එක ෆිසිකල් වශයෙන් පටන් ගන්න සූදානම් කියලා සති දෙකක් තුල ලබන සවුඳ වෙනකොට මේ ප්‍රශ්නේ විසඳී කැබිනට් පත්‍රිකාව අවසාන වශයෙන් සම්මත වුණා. ගරු නියෝජක කතානායකතුමා මම ඔබතුමාට දෝෂාරෝපණය කරන්න නෙවෙයි. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේකට මැදිහත් වෙලා මේ පියවර ගැනීම පිළිබඳ. හැබැයි බරපතල ප්‍රශ්නේ මොකක්ද? බැංක් ඔෆ් සිලෝන් එකේ පාලන අධිකාරිය සූදානම් නැහැ කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට ඔබතුමාගේ උපදෙස පිළිපදින්නටත් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දුන්න උපදෙස ක්‍රියාත්මක කරන්නටත් ඒකට විනය පියවරක් ගන්නට ඕන. කොහොමද ගරු අමාත්‍ය කොහොමද ගරු අමාත්‍යතුමනි නෑ හරි මේ මේ එහෙනම් රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. නෑ මම කොහොමද මං අහන්න කැමති යම් කිසි පුද්ගලයෝ කණ්ඩායමක් ණයක් අරගෙන ඒ ණය පැහැරහැරීම තුල මේ අලුත් ශිෂ්‍ය කණ්ඩායමකට මේ පොලි රහිත ණය ලබා දීම පැහැරහරින්නේ කොහොමද? ඒක කරන්න බෑනේ. ඒක ඒක රටේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒ දූ දරුවන්ගේ මානව අයිති උල්ලංඝනය කිරීමක්. ඉතින් මම මෙතන ඇඟිලි දික් කරන්නේ ඇමතිවරුන්ට නෙමෙයි බැංක් ඔෆ් සිලෝන් එකේ චෙයාර්මන්ට වහාම උපදෙස් දෙන්න මේක මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ක්‍රියාත්මක වුණු දෙයක් මේක ක්‍රියාත්මක කරන්නයි කියලා. මුදල් රාජ්‍ය අමාත්‍යතුමා විපක්ෂ නායකතුමා ඉතා වැදගත් කාරණාවක් ස්මතු කළේ දැන් අධ්‍යාපන අමාත්‍යතුමා පැහැදිලි කරා ඒකට විසඳුමක් තියෙනවා. ඒ අයනෝන් ණය සියල්ලම මුදල් මේ මහා භාණ්ඩාගාරය බාර අරගෙන බැංකුව නිදහස් කළා මේ ණය නැවත ක්‍රියාත්මක කරන්න. ඉතින් එතුමා කිව්වාගේ යම්කිසි නොසලකීමක් වෙලා නම් ඒකත් මම සොයා බලන්න ලෑස්තියි. හැබැයි බැංකුත් මේ වෙලාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අයනෝන් ණය පිළිබඳ ඉහළ සීමාවක අවධානම් සීමාවට කිට්ටුවෙන් තරක ඉන්නේ බැංකුව. ඒ නිසා බැංකුවටත් ප්‍රශ්නයක් තියෙනවා මේව පිළිබඳ ඉතාමත් අර මානුෂික පදනමට එහා ගිය රටේ ආර්ථික ආරක්ෂාව පිළිබඳ පදනමේ ඉඳගෙන කටයුතු කරන්න. කෙසේ වුවත් මේ කාරණා පිළිබඳ අපි ඊටාම මේ උවමනාවෙන් සොයා බලලා කටයුතු කරන්න සූදානම්. මම අවසාන කාරණාව මේ ගැන කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම වැඩිදුර මේක විවාදයක් කරගන්න සූදානම් නැහැ. මම දන්නවා මේ රාජ්‍ය අමාත්‍යතුමා කියනවා බැංකුත් දැන් බොහොම දුරට හිතනවලු මේ නොන් පර්ෆෝමින් ලෝන්ස් ගැන. මං අහන්න කැමතියි ඔබතුමා තාම අපොහොසත් වෙලා තිබෙනවා බැංක් ඔෆ් සිලෝන් එකේ පීපල්ස් බැංක් එකේ ලංකා බැංකුවේ මහජන බැංකුවේ ඔය ගැරන්ටීස් ඇතුව හෝ නැතුව මහා කෝටි ප්‍රකෝටි ගණන් ණයගත්තු අය ණය පැහැරහැරීමේ ලයිස්තු ඔබතුමා තාම අපිට ලබා දෙන්න අපොහොසත් වෙලා තිබෙනවා. මං දැන් අවස්ථා ගණනාවකදී ඔබතුමාගෙන් ප්‍රශ්න කරා. ඉතින් ඔච්චර සංවේදී නම් ණය පැහැරහරින අය ගැන ඔය පීපල්ස් බැංක් එකේ බැංක් ඔෆ් සිලෝන් එකේ ගැරන්ටීස් ඇතුව හෝ නැතා හෝ මේ ණය අරගෙන ණය පැහැරහරින ඒ ණය තෝරුන් මෝරුන්ගේ නාමලේඛනය ඒ තල්මසුන්ගේ නාමලේඛනය ඇයි මේ සභාවට ඔබතුමා ඉදිරිපත් කරන්නට මේ ඉදිරිපත් කරන්නේ නැත්තේ? දැන් කීපාරක් මම ඇහුවද? ඉතින් මම ඔබතුමාට එකක් කියන්න කැමතියි. ඔබතුමාගේ ওই බැංකුව වලට කියන්න මේ පොඩි මේ දූ දරුවන්ගේ ණය පැහැරහැරීම ගැන සංවේදී වෙනවා වගේම අර ලොකු ලොකු කොම්පැනි ලොකු ලොකු කෝටි ප්‍රකෝටිපතියන් ගැරන්ටීස් නැතුව ගත්තු ණය පැහැරහැරීම ගැන ඒක අපිට දෙන්න ලයිස්තු මේ සභාවට. කවුද මේ ඉතාමත්ම අමනෝඥ ක්‍රියාව ක්‍රියාත්මක කරලා තිබෙන්නේ කියලා? මුදල් රාජ්‍ය අමාත්‍යතුමා එතුමනි බැංකුව කිසිම
විශේෂ පදනමකින් නැතුව හැම ණය නොගවන්නේ සම්බන්ධවම එකසේ නීත්‍යානුකූලව කටයුතු කරනවා. හැබැයි බැංකුවට ඉහළ පහළ කියලා නැහැ. තොරතුරු ඉදිරිපත් කිරීමේදී තමන්ගේ ගනුදෙනුකරුවන් පිළිබඳ බැංකුවට තියෙනවා යම් යම් සම්ප්‍රදායන් නීතිමය කරුණු. එපමණයි තියෙන්නේ. නැත්තම් කිසිදු විශේෂයක් නැතුව ණය නොගවන අයගේ ණය කර ගැනීම සඳහා බැංකුව උපරිමයෙන් කටයුතු කරනවා. හරි බොහොම ස්තුතියි. ඩලසල පෙරමතුම්. යෝජකතනායතුනේ බිහිවෙන ස්තුතියි. ගරු විපක්ෂ නායකතුමා ඉතාම වැදගත් ප්‍රශ්නයක් සභාවට ඉදිරිපත් කරේ. රාජ්‍ය නෝන විශ්වවිද්‍යාලවල දරුවෝ ඉතාම බරපතල අර්බුදයකට මුහුණ පාලා තියෙනවා ගරු ඇමතුමනේ රජ සිඹලාපිට ඇමතුමනේ. ඒ නිසා අපි පෞද්ගලික ශේෂ්ත්‍රයේ බැංකු වලින් ණයගත්තු අය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය මෙතන සභාවේ කියවුණා. මම නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වඩා ඉතාම ඛේදජනක තත්ත්වයක් මෙදරුවන්ට උදා වෙලා තියෙන්නේ. ඒ සමස්ත ආණ්ඩුවේම අවධානයකට යොමු කරන්න කියලා කියන ඉල්ලීම කරමින්ම මම ගරු සභානායකතුමනේ අධ්‍යාපන ඇමතුමනේ මේකට අතුරු ප්‍රශ්නයක් ඔබතුමාට ඉදිරිපත් කරනවා. මාධ්‍ය වාර්තා කරා ගරු කතානායකතුමනේ නියෝජක කතානායකතුමනේ විද්‍යාපීඨවල ඉගෙන ගන්න ශිෂ්‍යන්ගේ දීමනාව ආහාර දීමනාව වැඩි කිරීම සඳහා ගරු ඇමතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව දැනට 5000ක් ගෙවන්නේ විද්‍යාපීඨ 19ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යයන ලබනවා. ඇත්තම අධ්‍යාපන පද්ධතියට ඉතාම හරවත් ගුරුවරුන් ලැබෙන්නේ විද්‍යාපීඨ හරහා. ඔබතුමා ඒකට පිළිගන්නවා. ඒ නිසාම තමයි මම හිතන්නේ ඔබතුමා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න ඇත්තේ. එය ප්‍රතික්ෂේප වූ බව මාධ්‍ය වාර්තා කර මම දන්නේ නැහැ. මම ඒක නිවැරදි කරගන්නට ඕන පළවෙනි කාරණේ ඒක නිවැරදි වෙනව නම් ඒ දීමනාව කවදින්දලද මේ දරුවන්ට ගෙවන්නේ? රුපියල් 5000ක දීමනාව කිසිසේත්ම නියෝජක කතානායකතුමනි ප්‍රමාණවත් නැහැ. එමෙතුමා ඒක පිළිගත්තු වින්දා තමයි මම හිතන්නේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්න ඇත්තේ. ඒ පිළිබඳව ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් බොමිසුතේ. කරු අධ්‍යාපන නායකතුමනි මම මුලින්ම උත්සාහ කළා දැන් මාස කීපයකට පෙර විද්‍යාපීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රුපියල් 10000ක ණය මුදලක් අරන් දෙන්න බැංකු දෙකෙන්. නමුත් ඒකේ පොලී ගෙවීම පිළිබඳව ඒ වගේම ප්‍රශ්නයක් මතු වුණා. ඊට පස්සේ ඒක ශිෂ්‍ය ශිෂ්‍යාව කැමතුනේ නැහැ. මේ ඉගෙන ගන්න කාල සීමාව තුළ එන පොලියත් එක්ක එකතු කළා. රැකියාව ලැබුණ හැම පස්සේ ගුරු වෘත්තිය මේ ඒ ණය මුදල ගන්න. ඒ පාර මම රුපියල් 3000ක් වැඩි කරන්නයි කියලා 5000 8000 කරන්නයි කියලා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ කැබිනට් පත්‍රිකාව ගිය සතියේ මුල්ලේ කමිටුවෙන් අනුමත කළා. ඊයේ තහවුරු කළා. ලබන මාස ඉඳලා ගෙවනවා. හැබැයි අර පුවත්පතේ වාර්තාව මේ හරි නැහැ. ඒ කියන්නේ කොහෙන් තොරතුරු ගත්තා දන්නේ නැහැ. මං කනගාටු වෙනවා ඒ මාධ්‍යවේදියාත් බොහොම උනන්දුවෙන් වැඩ කරන මේ අධ්‍යාපනය පිළිබඳව. ඌට කොහෙන් තොරතුරු ලැබුණාද දන්නේ නැහැ. ඊයේ එක කන්ෆර්ම් උත් කළා. ලබන මාසෙල මුදල් ගෙවයි. හොඳයි බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමා. ඔව් හර්ෂත් සිල්ලමතුමා. හර්ෂත් සිල්ලමතුමා. ගරු නියෝජක කතානායකතුමනේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ප්‍රතිව්‍යයගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයෙක් අපේ මුදල් කාරක සභාවට එනවා 10 මාරට ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න ලෝකේ අනිත් රටවල මේක වෙන්නේ කොහොමද කියලා. මම ආරාධනා කරන්න කැමති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනෙන් ඕනම කෙනෙක්ට 10 මාර ඉඳලා 11 මාර දක්වා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වෙන දේ අපි නොදන්න කාරණා ඔහුගෙන් දැනගන්න. බොහොම ස්තුතියි. අද 10 මාර්ට්. Thank you. බොහොම ස්තුතියි.